Digital marketing, Mamma Melian, digital marketing can art. Digital marketer, Tamai, artist, entrepreneur can a carimonari carnona, Tamaya, get artist, mistakes in the Bulwang, Verdi in the Bulwang, Iki Kissima Prashnak name, because TikTok can a Honda test platform mega. Chala Vegi make a grow. TikTok kicker, say any dream in Noah. Home of the target audience, identify. A video, see a gun, use 8,000 high sea balladone, 8,000 high sea gutter, Tamangi product take a horse, we check a pillow. අපි ප්‍රොමෝෂන් එකක් කරනවා 1 2 3 4. මේත වසර කීපයකට කලින් මාකටිං වලදී ප්‍රධාන වශයෙන්ම යූස් කරපු මාධ්‍යන් තමයි පුවත්පත් TV රේඩියෝ කියන එක. තාක්ෂණයේ දියුණුවත් එක්කම සමාජ මාධ්‍ය කියන එක මේ කිව්ව මාධ්‍යන්ට වඩා ඉතා ප්‍රබල විදිහට ඉස්සරහට එන්න ගත්තා. Facebook, YouTube, Instagram වගේ දේවල් marketing campaigns වලදී එතකොට entrepreneurs ලා වැඩි හරියක් පාවිච්චි කරන්න ගත්තා. නමුත් 2016 අවුරුද්දේදී මේ සමාජ මාධ්‍යයන් වලට අලුතින් සමාජිකයෙක් ආවා. ඒ තමයි ඔබත් මාත් දන්න TikTok. TikTok කියන්නේ මේ වෙනකොට බිලියනයකට අධික users ලා ප්‍රමාණයක් ඉන්න ප්‍රබලම සමාජ මාධ්‍යයක්. අද අපි මේ කතාව කතා කරන්නේ සන්නිවේදනයේ ආගමනය ගැනවත් TikTok වල අතීතය ගැනවත් නෙමෙයි. අද අපි කතා කරන්න හදන්නේ TikTok වලින් කොහොමද marketing strategy එක. එහෙම නැත්නම් brand එකට entrepreneur කෙනෙකුට කොහොමද TikTok පාවිච්චි කරලා එයාලගේ marketing campaign එකක් කරගන්නේ. ඒගොල්ලන්ගේ brand presence එක හදාගන්න කියන තැන කතා කරන්න. ඉතින් ඒ ගැන කතා කරන්න අද මාත් එක්ක ඉන්නවා දිනෙත්. දිනෙත් කොහොමද මොකද මේ දර්ශන වෙන්නේ? නරජන් අතරම අපි දැන් Transco digital ආයතන يعني අලුත් තැනකට අලුත් ඔෆිස් එකකට මූව් වුණා. ඉතින් ඒකත් සමගම අපි Transco digital studio එක ඉතින් මේ ස්ටුඩියෝ එකේ කරන පළවෙනි වැඩේ ලොකු වැඩ ටිකක් කරන්න يعني content ගොඩක් create කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ තව Transco digital academy එකත් ඒ සමගම අපි ආරම්භ කරා. ඉතින් ඒ වගේ දේවල් කීපයක් එක්ක තමයි Transco digital ආයතනේ ඉතින් ටික් කරගෙන යන්නේ මේ දවස්වල. ගොඩක් සන්තෝෂයි. හරි අපි කතාවට මෙහෙම පූර්වාරම්භයක් ගමු. මේ TikTok කියන්නේ තාම කෙල්ලන්ට කොල්ලන්ට තියෙන dancing platform එකක්ද? එහෙම නැත්නම් මේක හොඳ marketing tool එකක්ද? ඔව්. ඔයාගේ අදහස් කොහොමද? දැන් මෙතනදී නිරන්ජන ඇත්තටම දැන් අපි ඉස්සර වුණත් අපි කතා කරනකොට කියන්නේ මේ TikTok dance ද දාන්නේ TikTok dancing ද කරන්නේ එහෙම කියලා තමයි අපි කතාව පටන් ගන්නෙ. ඉතින් හැබැයි මේ දැන් වෙනකොට TikTok මේ අපි මේ කතා කරන්නේ ලංකාවේ digital marketing සම්බන්ධවනේ. ඒතර මේ ලංකාවේ digital marketing වල TikTok එක කියන්නේ දැන් පොඩ්ඩක් educational content platform එකක් විදියට ටිකක් transform වෙලා තියෙනවා. ඉතින් මේ entertainment විතරක්ම නෙමෙයි. ඉතින් ඊට අමතරව knowledge එක share වෙන ගොඩක් content යනවා, educational content ගොඩක් යනවා. ඉතින් ඒ වගේ මේක මේ TikTok එක transform වෙමින් පවතිනවා සහ දැන් ගොඩක් හොඳ content TikTok එකේ තියෙනවා. Brands ඇවිල්ලා තියෙනවා TikTok එකට. මම හිතනවා TikTok එක දැන් අපිට අර විදියට අඳුන්වන්න බෑ. මොකද මිලියන 4.4ක් ලංකාවේ පාවිච්චි කරන්නන් ඉන්නවා TikTok එකේ. තාම එහෙම හඳුන්වන්න බෑ. දැන් වෙනසකට භාජනය වෙලා තියෙනවා TikTok platform එකක් විදියට. එතකොට දිනෙත් දැන් ගොඩක් marketing එතකොට එහෙම නැත්නම් entrepreneurs ලා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න අය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Facebook, YouTube, Instagram වගේ දේවල්. ඔයා හිතන්නේ Facebook, Instagram, YouTube platforms වලට අමතරව TikTok ඒ අතරින් විශේෂ වෙන්නේ ඇයි? ඔව් TikTok ආගමනේ ඇත්තටම කියන්නේ ටිකක් විශේෂයි. මොකද අපි දැන් 2011 විතර 2011 12 ඩිජිටල් මාකටිං කරන්න පටන් ගන්නකොට අපි ඇත්තටම බැලුවේ මේ Facebook pages. ඒතර මේ Facebook pages වලින් තමයි අපි සියලුම දේ කරේ. ඉතින් brands උනත් මේ Facebook page එකේ like කීයක් තියෙනවද? ඉතින් Facebook page එකෙන් තමයි communication සියල්ලම කරේ. ඉතින් ඒ தත්ත්වය තියෙනකොට 2015-16 වෙනකොට Instagram එක ආවා. එතකොට Instagram එකේනොත් අර සියලුම දේ සාමාන්‍ය විදිහට සිද්ධ වුණා. ඉතින් මේ ලංකාවේ ගත්තොත් 2021 22 වෙනකොට TikTok එකේ ටිකක් ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙනකොට වුණත් අපි දැනන් හිටියේ නැහැ ලංකාවේ කොච්චර users ලා ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඉතින් හැබැයි අර TikTok එකේ තියෙන growth එක අර Facebook Instagram platforms එක්ක සසඳා බලද්දී මේ TikTok growth එක සෑහෙන ලොකු වගේක තියෙනවා. ඒ කියන්නේ විශාල වේගකින් මේක grow වෙනවා.
කියන්නේ අපි පොඩි කාලයකින් තමයි මේ 4.4 million users-ලා මේ ලංකාවේ හැදිලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක බලද්දී අනිත් එක අපි අර TikTok වල පොඩ්ඩක් use එක ගැන කතා කරොත් එහෙම TikTok වලින් ටිකක් එලියට එන්න බැරි කතියක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ TikTok මොන හරි අපි දෙයක් බලාගෙන ඉඳලා අපි exit වෙන්න හැදුවොත් තව ආයෙ මොන හරි දෙයක් ඒගොල්ලෝ පෙන්වන්න හදනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ඒගොල්ලන්ගේ තියෙන ඔබ්ජෙක්ටිව් එක තමයි පුළුවන් තරම් user කොච්චර වෙලාවක් අපිට තියාගන්න පුළුවන්ද කියන එක බලලක. බැලුවොත් එහෙම TikTok එකෙන් TikTok එකට වැඩි වෙලාවක් මිනිස්සු දෙන්න පෙළඹේවි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඒක ඇත්ත. දැන් ඇත්තටම මම අර කතාව පටන් ගත්තෙම කිව්වා අපි අද කතා කරන්නේ TikTok පාවිච්චි කරලා කොහොමද entrepreneur කෙනෙක් එහෙම නැත්නම් brand එකක් හොඳ business strategy එකක් හදාගන්නේ කියලා. ඉතින් industry එකේ expert කෙනෙක් විදිහට ඔයාට දෙන්න පුළුවන් suggestion එක මොකද්ද? එහෙම නැත්නම් අපි කතා කරොත් entrepreneur කෙනෙකුට එහෙම නැත්නම් brand එකකට හොඳ ස්ට්‍රැටජි එකක් TikTok වල හදාගන්නේ කොහොමද? කොහොමද හොඳ ටාගට් ඔඩියන්ස් එකක් එයා අයිඩෙන්ටිෆයි කරගන්නේ? කොහොමද ඒක? ඒකේ නිරන්තර ඔයා හොඳ තැනකට ආවේ මොකද දැන් අපි බ්‍රෑන්ඩ් එකක් හරි අපි ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි මොන හරි අපි ප්‍රොමෝට් කරන්න බලනකොට අපි පළවෙනියම බලන දේ තමයි අපි මේ ටාගට් ඔඩියන්ස් එක කවුද? අපි මේ කාටද මේක විකුණන්නේ කියන එක අපි බලනවා. එතකොට මේ අපි මේ විකුණන හදන කට්ටිය TikTok එකේ ඉන්නවද කියන එක බලන්න ඕනේ. මම ඒකට තව දෙයක් ඇඩ් කරන්නම් නරන්ජන්. මොකද දැන් අර ඔයා පළවෙනියෙන්ම කිව්වේ මේ TikTok එක පොඩක් dancing platform එකක් මේක Gen Z platform එකක් කියලා. හැබැයි දැන් මේ Gen Z platform එකෙන් එහාට ගිහිල්ලා අනිත් generations අනිත් categories වලනොත් මේ platform එක ඇතුළට එන්න පටන්ගෙන තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපි real estate brand එකක් කරනවා. එතකොට මේ රියල් එස්ටේට් බ්‍රෑන්ඩ් එකට එන ඉන්ක්වයරිස් අපි හැම වෙලෙම චෙක් කරනවා මොනවාද එන්නේ කියලා. එතකොට ඒව බලපුවම ඒකේ සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය රියල් එස්ටේට් ප්‍රොඩක්ට් එකේ වැලියු එකම සෑහෙන ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒක එෆෝර්ඩ් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා කියන්නේ TikTok එකේ ඉන්නවා කියලා කියන්නේ. එතකොට අර කැටගරීස් වලින් අනිත් ජෙනරේෂන් වලින් මේකට එමින් පවතිනවා. ගොඩක් එමින් පවතිනවා. ඉතින් අපි කල්පනා කරොත් එහෙම බ්‍රෑන්ඩ් එකකට දැන් මේ වෙලාවේ තමන්ගේ ටාගට් ඔඩියන්ස් එක ඉන්නවා නම් ස්ට්‍රැටජි එක හදාගන්න එක අපි කතා කරේ. එතකොට මේ වෙලාවේ එයාගේ ටාගට් ඔඩියන්ස් එක ඉන්නවා නම් මං හිතන්නේ TikTok content create කරන්න පටන් ගන්න ඕනේ. මොකද සෑහෙන ලොකු opportunity එකක් මේ වෙලාවේ ලංකාව ඇතුලේ platform එක ඇතුලේ තියෙනවා. හොඳ opportunity එකක් තියෙනවා. දිනෙත් මමත් ඔය TikTok user කෙනෙක් විදිහට මම හිතුවා TikTok බලන වෙලාවට මම දකිනවා ගොඩක් වෙලාවට brands වල TikTok campaigns යනවා. එතකොට entrepreneurs ලා ඒගොල්ලන්ගේ products use කරනවා. සමහර වෙලාවට මට හිතෙනවා මේ පණිවිඩේ හරියට දුන්නා දෝ කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් industry expert කෙනෙක් විදිහට TikTok පාවිච්චි කරද්දී මේ brands එහෙම නැත්නම් entrepreneurs ලා කරන common mistakes මොනවද? එතකොට ඒවා අපි avoid කරන්න පුළුවන් ක්‍රම මොනවද? මොකද දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඇති ගොඩක් entrepreneurs ලා. ඒගොල්ලන්ගේ business එක TikTok වලින් කොහොමද ඒගොල්ලන්ගේ brand presence එක හදාගන්නේ? එහෙම නැත්නම් ඔතන brands තියෙනවා. ඒගොල්ලන්ගේ brand කොහොමද TikTok හරහා elevate කරගන්නේ? ඒගොල්ලන්ගේ TikTok හරහා ඒගොල්ලන්ගේ brand එක තව වැඩි දියුණු කරගන්න ඕන කියන මේ අරමුණින් අපේ ප්‍රෝග්‍රෑම් එක බලන පිරිසක් ඉන්නවා. මෙතන නිරන්ජන් ඇත්තටම අපි කියන්නේ අපි කල්පනා කරනවා දැන් ඩිජිටල් මාකටිං කරනකොට ඇත්තටම ඩිජිටල් මාකටිං මම හැම වෙලෙම කරන්නේ ඩිජිටල් මාකටිං කියන්නේ ආර්ට් එකක්. ඔව් ඒ කියන්නේ ඩිජිටල් මාකට තමයි ආටිස්ට්. එතකොට දැන් මේ entrepreneur කෙනෙක් හරි මොනවා හරි කරනවා නම් එයා තමයි එයාගේ වැඩේ ආටිස්ට්. එතකොට මේකේ මිස්ටේක්ස් වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද TikTok කියන්නේ හොඳ ටෙස්ට්. ඒ කියන්නේ platform එකක්. ඒ කියන්නේ තමන්ගේ content තමන් මොනවාද කරන්නේ, ඒවා මොනවාද වැඩ කරන්නේ කියලා අඳුර ගන්න පුළුවන් හොඳ platform එකක්. එතකොට අපි හිතමු content 10ක් කරලා අපි එකෙන් දෙකයි වැඩ කරන්නේ. එතකොට මේ දෙකෙන් අඳුර ගන්න ඕනේ මොනවාද මේක වැඩ කරේ ඇයි සහ මොනවාද හරි එක කියන එක සහ මොනවාද එකෙන් ගන්න තියෙන insights කියන එක අනිවාර්යෙන් ගන්න ඕනේ. එතකොට අපි common mistakes විදිහට ගත්තොත් එහෙම අර too perfect කරන්න යන්න ඕනෙත් නැහැ. මොකද මේක සාමාන්‍යයෙන් අර පොඩ්ඩක් user generated content වලට වැඩි තැනක් දෙන platform එකක්. ඉතින් ඊට අමතරව අපි ගත්තොත් එහෙම තමන්ගේ brand එක brand identity එක තියාගෙන TikTok එකට යනවා නම් කැමති. මොකද මම උදාහරණයකට දැක්ක අවුරුදු 40ක් විතර පරණ finance company එකක්
ඩාන්ස් කරනවා. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. මොකද platform එකට ආවා කියලා platform එකේ මේ කියන්නේ attention එක ගන්න ඕනේ කියලා එහෙම දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේ brands වලට වුණත් ඒගොල්ලන්ට හිතන්න පුළුවන්. හරි. අපි මේ audience එකට අපේ content දෙන්නේ කොහොමද? ගොඩක් educational content හදන්න පුළුවන්. ඒ කියන්නේ මොකද finance සම්බන්ධව සෑහෙන educational knowledge එකක් share කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරන companies උත් තියෙනවා, brands උත් තියෙනවා. ඒ වගේ දේවල් test කරන්න පුළුවන්. හොඳ playground එක ඒ වගේ දේවල් කරන ගම අනිත් platforms වලටත් ඒ content වැඩ කරන content එක අනිත් platforms වලට තරඟ යන්න පුළුවන් platform එක. හැමදේම අපිට එකපාර කරන්න බෑ. අපිට ඇත්තටම test run දෙකක් තුනක් කරන්න ඕනේ. ඒ වගේ learnings අරගෙන මොකද්ද හරි campaign එක කියලා අපිට අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ කියන්නේ ඒකට ලොකු ඉඩකඩක් මම හිතන්නේ TikTok එකෙන් තියෙනවා. දැන් දිනෙත් ඇත්තටම තව දෙයක් තමයි දැන් අපි දන්නවා brand එකක් ලොකු marketing budget එකක් දාලා ලොකු මාකටිං බජට් එකක් ඇලොකේට් කරලා කැම්පේන්ස් කරනවා. එතකොට මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මෙතන ඉන්නවා එන්ටර්ප්‍රනර්ස් ළමතු වගේ. අද අපි ඇත්තටම කතා කරන්න ඕනේ මෙතනින් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට TikTok කොහොමද පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගොඩක් අයට ප්‍රශ්නයක් එන්න පුළුවන් TikTok කැම්පේන් එකක් කරන්න අපිට ලොකු බජට් එකක් ඕන වේවිද? අපිට කොයි වගේ බජට් එකකින්ද අපේ TikTok කැම්පේන් එකක් කරන්න පුළුවන් වගේ ඔයගේ ප්‍රශ්නය නේද? මොකද ඕනම කැම්පේන් එකකට බජට් එකක් කියන එක අවශ්‍යයි. ඔයාගේ අදහස මොකද්ද? අපිට කොයි වගේ බජට් එකක් මේ වගේ TikTok වලින් කැම්පේන් එකක් කරන්න අවශ්‍යද? කොයි විදිහේ ලෙවරේජ්? ඕකේ නිරන්ජන් නැත්තම් අපි හිතන්න ඕනේ දැන් අපි කැම්පේන් එකකට අපිට දෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. රයිට්? එතකොට දැන් මම කියන්නම් entrepreneur කෙනෙක් startup එකකට හරි මොකරි අලුතෙන් මොකරි product එකක් කෙනෙක් දාන කෙනෙක්ට කරන්න පුළුවන් දේවලුයි බ්‍රෑන්ඩ් එකකට කරන්න පුළුවන් දේවලුයි. එතකොට අපි හිතමු මේකේ දෙන්න පුළුවන් කරන්සිස් දෙකක් තියෙනවා අපිට. එකක් අපිට මනි විදියට පාවිච්චි කරන්න බලන අපිට ඇත්තටම ඒකේ කෝස්ට් එකක් තියෙන වැලියු එකක් අපි දෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි අපි මේකට අපිට ටයිම් එක දෙන්න පුළුවන්. ටයිම් එක දීලා ටයිම් එකෙන් අපිට දේවල් ටිකක් වැඩිපුර දුන්නොත් එහෙම කරන්න. දැන් entrepreneur කෙනෙක් especially startup එකක් වගේ පටන් අරන් ඉන්න කෙනෙක්ට එයාට ටිකක් ටයිම් එක දෙන්න පුළුවන්. ටයිම් එක දීලා එයාටම ඒ කන්ටෙන්ට් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් TikTok එකට වැඩි ෆෝන් එකක් තිබ්බනම් ඇති ඕනතරම් apps තියෙනවා දැන් videos ටිකක් කරගන්න edit කරගන්න ඕනතරම් apps තියෙනවා. ඉතින් ඒවත් එක්ක එයාට පුළුවන් නම් content එක පළවෙනියෙන්ම කරගන්න කරගෙන එයාගේ sense එකට මොනවාද මොන වගේ ප්‍රතිචාරද තියෙන්නේ කියලා බලන්න. අනිත් එක perfect කරන්න අවශ්‍යත් නැහැ. මොකද මුලින්ම පටන් ගන්නකොට අපි සාමාන්‍යයෙන් volume game එකට ගියානම් කමක් නැහැ. අපි හිතමු අපි නිකන් උදාහරණයක් විදියට අපි හිතමු අපි දවසට වීඩියෝ 6ක් දානවා කියලා. මම නිකන් උදාහරණයකට කියන්නේ උදාහරණයකට වීඩියෝ 6ක් දානවා. මේ වීඩියෝ 6 බලන්නේ 100යි. ඔව්. එක වීඩියෝකට 100 ගාන views එනවා. ඒ දවසට 600ක් බලනවානේ. ඒ දවසට 600කට තමන්ගේ product එක හෝ service එක පිළිබඳව අපි promotion එකක් කරනවා. ඉතින් ඒ වගේ ඉතින් brands ගත්තොත් එහෙම brands වලට ටිකක් වේදම් කරන්න පුළුවන් budgets තියෙනවා. ඒකේ production level එකට ගිහිල්ලා ඕනනම් influencers ලත් එක්ක පොඩ්ඩක් collaborations වලට ගිහිල්ලා ඒ වගේ වැඩ ටිකක් කරන්න පුළුවන්. ඒතර ඒක සාමාන්‍යයෙන් දැන්ටත් මම හිතන්නේ ලංකාවේ brands ගොඩක් කරනවා සහ තව brands ගොඩක් TikTok එකට එන්නත් ඉන්නවා. ඉතින් ওই විදියට තමන්ට දෙන්න පුළුවන් දේ මොකක්ද value එක කියන්නේ mali දෙන්න පුළුවන් නැත්නම් කාලේ දෙන්න පුළුවන්. ඒක තීරණය කරලා තමන්ගේ strategy එක හදාගත්තා නම් හරි. ඒක හරියට තෝරගෙන මොකද්ද වැදගත්ම දේ කියලා බලලා ඒක හදුවා. ඇත්තටම දැන් මම දැන් ටික කාලකට කලින් එක session එකක් කරා ඇත්තටම ඒ කියන්නේ zero cost marketing methods zero cost digital marketing methods කියලා. ඉතින් ඒ වගේ ඉතින් අපිට ඇත්තටම ඔය වගේ opportunities තියෙනවා මේ digital marketing වල. ඉතින් digital marketing වලත් cost එක බේරගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා. තියෙනවා. ඇත්තමත් නෑ. ඇත්තම හැම දෙයකම රිසර්ච් එකක් තියෙනවා. ඔව් ඒකයි මම කිව්වේ. ඉතින් අර තමන්ට පුළුවන් නම් මේ දේවල් ටෙස්ට් කරලා බලන්න තමන්ගේ ප්‍රොඩක්ට් එකට වැඩ කරන දේවල් කියලා. ඉතින් මම හිතන්නේ අනිවාර්යෙන් මේ ඔපචුනිටි එක බලන්න ඕනේ. මොකද අනිත් එක ලංකාවේ දැන් තියෙන ඔපචුනිටි එක ටිකක් ලොකුයි. මොකද අපි කතා කරනවා දැන් මිලියන 4.4ක් ඉන්නවා TikTok users-ලා. අපි හිතමු දවසකට මිලියනයක් ඇක්ටිව් කියලා. එතකොට දැන් නිරන්ජන් දන්නවා නිරන්ජන් TikTok එකට ගියොත් එහෙම average video 10ක්වත් බලනවනේ. එතකොට දවසකට video 10ක් බැලුවොත් මිලියනයක් videos මිලියන 10ක් ඕනේ. ඒතර එහෙම සප්ලයි එකක් දැනට ලංකාවේ නැහැ. ඒකින්ද තමයි අපිට ගොඩක් ඔය ෆොරින් නරන්ජන් දැකලා ඇති ගොඩක් ඉන්ටර්නැෂනල් වීඩියෝස් එන්නේ අන්න ඒ හේතුවෙන්. ඉතින් ඒ සප්ලයි එක තාම නැති හින්දා ඉතින් ලංකාවේ ලොකු ඔපචුනිටි එකක් තියෙනවා බ්‍රෑන්ඩ්ස් වලට කන්ටෙන්ට් ක්‍රියේට් කරලා අපි TikTok එකට උදාහරින්න පුළුවන් නම් ඒ ඇටෙන්ෂන් එක ගන්න පුළුවන්. අර එකම ප්‍රශ්නේ තියෙන්නේ තාම ටාගට් නැහැ. ටාගටින් කරන්න ඇඩ්ස් එහෙම එන්න ඕනේ. දැන් තමයි හිතන්නේ තව ටික කාලෙකින්
ඇත්ස් එයි ටික්ටොක් ඇත්ස් ලංකාවට ඕපන් වෙයි ඒකත් එක්ක බ්‍රෑන්ඩ්ස් ගොඩක් ඇක්ටිව් වෙලා වැඩ එක කරයි ඉතින් අර ඕගනික් රීච් එකක් තියෙන සාමාන්‍ය සමාජ මාධ්‍ය කරන්න එක ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට ප්‍රොමෝට් කරගන්න ඕගනික් රීච් එකක් හැමෝටම දෙනවා හැබැයි පේඩ් ඇඩ්ස් ඕපන් වෙනකොට ඕගනික් රීච් එක අඩු වෙනවා ඒ අඩු වෙන්න කලින් දැන් තාම කාලේ තියෙනවා මොන හරි දෙයක් කරනවා නම් කන්ටෙන්ට් එකක් හදලා දාන්න පුළුවන් නම් හරි 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 අවසාන වශයෙන් මම අහන්න කැමති දිනෙකින් TikTok වල අනාගතය මොකද්ද ඒ කියන්නේ බ්‍රෑන්ඩ්ස් කොහොමද ලෑස්ති වෙන්න ඕනේ එන්ටර්ප්‍රනර්ස්ලා එහෙම නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් කොහොමද මේකට ලෑස්ති වෙන්නේ TikTok වල අනාගතය මොකද්ද අනිත් social media platforms එක්ක සාපේක්ෂව බලද්දි අපි මේ ලංකාව සම්බන්ධයෙන් කතා කරන්න නරංජන් ඉතින් ලංකාවේ දැන් අර පිට රටවල් වල නම් ඕක බෑන් වෙයි අනම්ම නම් ඒ වගේ රිස්ක් එකක් තියෙනවා අපේ ලංකාවේ මං හිතන්නේ අපේ තියෙන දේවල් එක්ක මේක බෑන් වෙන එකක් නෙමෙයි platform එකක් නෙමෙයි ඉතින් මේක ඉතා වේගෙන් වර්ධනය වෙන පැත්තක් ඒ හින්දා දැන් YouTube එක සහ Instagram එක වුණත් ඒගොල්ලෝ Instagram එක reels YouTube එක shorts ඒ වගේ ඒගොල්ලොත් මේකත් එක්ක compete කරනවා හැබැයි TikTok එකේ තියෙන capacity එක ගොඩයි අදී මම අර කලින් කිව්වා වගේම අර ඕගනික් කන්ටෙන්ට් හරියටම කරලා ඒ කියන්නේ ක්‍රියේටිව් වෙන්න මොකද මේකේ දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් මේ වෙලාවේ ක්‍රියේටිව් එකේ කන්ටෙන්ට් එකේ තියෙන වැලියු එකනේ ප්ලේ කරන්නේ දැන් මේකේ තියෙන මේකේ නෑ මේකේ ඇඩ් බජට් එකක් දාලා මේක බිලියන එකකට යවන්න හරි මිලියන දෙකකට යවන්න හරි ඒ ක්‍රමයක් නෑ මේක බලෙන් පෙන්වන්න බෑ හරි ඉතින් ඒකෙ හින්දා මිනිස්සු ඇත්තටම බලන්න පුළුවන් කන්ටෙන්ට් එකක් දාන්න ඕනේ. ඉතින් බ්‍රෑන්ඩ්ස් වලට ඇත්තටම බලන්න තියෙන්නේ තමන්ගේ ටාගට් ඔඩියන්ස් එකේ තියෙන පේන් පොයින්ට්ස් වලට. තමන්ගේ ටාගට් ඔඩියන්ස් එක ඉන්ස්පයර් කරන්න පුළුවන් කන්ටෙන්ට්. ඉතින් මොකක්ද ප්‍රොඩක්ට් එකක් හදන කෙනෙක් නම් එයාට පුළුවන් ඒ යූස් එක පෙන්නලා ඒ වගේ කන්ටෙන්ට් අයිඩියාස් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් try කරොත් එහෙම මේක සෑහෙන දෙයක් කරන්න පුළුවන් platform එකක්. මොකද මේක තාම තවක්වත් වේදන් වෙන්නේ නැහැ. තාම කන්ටෙන්ට් එකක්වත් වේදන් කරන්න දුන්නේ free marketing. ඉතින් සෑහෙන බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒ වගේ ඔපරේට් වෙන ලංකාවේ එහෙම හැදිච්ච බ්‍රෑන්ඩ්ස් තියෙනවා පොඩි පොඩි බ්‍රෑන්ඩ්ස් ඇත්තම දැක්කම මාර ආසයි ඒවට හම්බෙන ලයික් සහ ඒක හිතා ගන්න පුළුවන් ඒක කොච්චර ඕඩර්ස් ප්‍රමාණයක් කියනවද ඒ වගේ ප්‍රොඩක්ට්ස් වලට එහෙම කියලා ඉතින් ඒකම බ්‍රෑන්ඩ්ස් වලටත් තියෙනවා තමන්ගේ ආධිපත්‍ය තියාගන්න තමන්ගේ ඔතොරිටි එක වැඩි කරගන්න පුළුවන් නොලෙජ් යන්නේ දැන් අපි උදාහරණයක් ඉන්ෂුරන්ස් කම්පැනි පහක් තියෙනවා මේ පහෙන් එක කම්පැනි එකක් ඒගොල්ලන්ගේ ටාගට් ඔඩියන්ස් එක ඒ කියන්නේ නොලෙජ් එක ෂෙයා කරනවා ඒගොල්ලන්ව এডুকেট කරනවා එතකොට මේ ඒකෙදි ඒ බ්‍රෑන්ඩ් එක ඔතොරිටි ලෙවල් එකක් හදා ගන්නවා අනිත් බ්‍රෑන්ඩ්ස් වලට වඩා ඉතින් ඔය කතාව හරි සරලයි මේ තියෙන වෙලාවේ කන්ටෙන්ට් එකක් හරියට හදාගෙන එළියට දාගන්න පුළුවන් නම් මේක තමයි වෙලාව මේක තමයි හරි වෙලාව හරි හරි අපි අද TikTok ගැන ගොඩක් දේවල් කතා කරා. මම හිතන්නේ අද TikTok කතා කර ඇති වගේ. අද දේශගුණෙත් එක්ක කෝපි එකක් බිවනම් හොඳයි වගේ. දිනෙත් අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කලින් ඔයාලට මොකද්ද තව මේකට එකතු කරන්න තියෙන්නේ? මම හිතන්නේ දැන් අපි ඩිජිටල් මාකටිං සම්බන්ධව ගත්තොත් එහෙම අපිට සෑහෙන කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මේ අපි එක platform එකක් පිළිබඳව කතා කර අපි කිව්වා අපේ ට්‍රාන්ස්කෝ ඩිජිටල් එකේ පළවෙනි කරන වීඩියෝ එක. අපි අනිත් විදියට අනිත් platforms එක බලද්දි TikTok එකේ ටිකක් තියෙන opportunity එක ටිකක් ලොකුයි. ඔව්. ඉතින් ඒ opportunity එක පාවිච්චි කරන්න තාම වෙලාව තියෙනවා. ඔව්. ඒක මම කියන්නේ ads open වෙන්න කලින් තාම වෙලාව තියෙනවා පුළුවන් නම් මොන හරි brand එකක් හරි මොන හරි පොඩි දෙයක් හරි හදාගන්න දාගන්න පුළුවන් එක්මනටම TikTok එකේ ඉතින් ඒ opportunity එක පාවිච්චි කරන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් දිනෙත් වෙනදවගේ මම ස්තුතිවන්ත වෙන ගමන් අපි අද කතාව මෙතනින් නවත්තනවා. ඔයාලගේ මොනවා හරි අදහස් තියෙනවා නම්, කමෙන්ට්ස් තියෙනවා නම්, යෝජනා තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි මේ වගේම ආයෙ පාරක් වැදගත් ටොපික් එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්න. එතකන් ජය.